නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදායි. මෙතැන් සිට සාර මසක කාලයක් වස් වසන්නට භික්ෂුන් වහන්සේ වෙත ප්‍රඥප්තියක් පනවා තිබෙනවා. තුන් මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසයයි උදාවන්නේ. මෙම කාලය ආරම්භ වන්නේ නිකිණි පුන් පොහොය දිනයෙන්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද අනුරුද්ධ උපාලියන මහා රහතන් වහන්සේ ප්‍රධාන 500ක් රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයේහි සත්තපර්ණී ගුහද්වාරයේ ඉදිරිපිට ඉදිකර වූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරවන ලද්දේ ආනන්ද හිමියන් මහා රහත් බව ලැබුවෙත් අදවන් නිකිණි පුන් පොහොය දිනකදී. ඒ වගේම නිකිණි පොහොයට පසුව උදාවන මෙම වකවානුව ගමහා පන්සල යාකරවන මාසයක් වශයෙන් හැඳින්විය හැකියි.